මොකද අපි කිව්වේ මෙන්න තියෙනවා ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් A කෙනෙක් කෙනාගෙන් B හැදෙනවා ආයේ B කෙනෙක් කෙනාගෙන් A හැදෙනවා ඒකේ මේ තියෙන්නේ RF RF කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව rate එක නිසා තමයි අපි R අකුරක් දාන්නේ RB කියන්නේ පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව පිටිපස්සට එන එක ඉතින් අපිට පේනවා ළමයි මොකද්ද මේක ඉදිරි ප්‍රතික්‍රියාව එන්න එන්න ඕනම දෙයක ඉස්සරහට ශීඝ්‍රතාව අඩු වෙනවන්නේ නැහැ හිතා උඹලා ඒ ලෙවල් වලට ආපු මුල් කාලේ හිතලා බලන්න ළමයි ඒ කියන්නේ ඒ ලෙවල් පටන් ගත්තම මුල් කාලේ පට ඇක්ටිව් මාරු විදිහට පාඩම් කරනවා එන ගැම්මේ නෝට් එක ලියනවනේ රතු පෑනින් පාඩමේ නම ලියනවා ඉර ගහනවා යටින් ඉරි දෙකක් ගහනවා හරි දැසෙට් පොයින්ට් දාලා ලියනවා ඕන තරඟලා පාඩම් කරන්න පුළුවන් පැයක් තුන හතර වුණත් පන්ති වල ඉන්නවා එන්න පාර ස්පීඩ් නැ මාරු ඇක්ටිව් මාරු වේගින් වැඩ කරනවා එන ආසය පන්ති යන්න හරිද දැම්මකෝ වෙලා තියෙන දැනුත් එහෙම තාමත් තියෙනවනේ තාමත් ඔය මුල හරි ඉන්නේ හැබැයි කලින් තරම් තිබ්බ ගැම්ම තාම තියෙනවද කලින් තිබ්බ මාර අර මේක තියෙනවද කලින් තිබ්බ මාර අර ස්පීඩ් වැඩ කරන ගතිය තාම තියෙනවද නෑ චුට්ටක් අඩුයිනේ පොඩ්ඩක් අඩුයිනේ ඕක ටික 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 අඩු වෙන එක තමයි මේ හරිද අන්න ඒ වගේ ආරම්භක ශීඝ්‍රතාවයේ ටික 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 අඩු වෙනවා හරිද ටික 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 අඩු වෙනවා अबे और मत एर नो ही मत बै मैं यहाँ पर मटे केलवे नोने मैं के मेहमान कर ले बै मैं मम मैड करने पे मम गोमारी मैं के आयो आ हितन हो मम बुढ़े पढ़ा कर नोने तब मरे केलवे न मुन मेडिसिन जाने बेर भी मत आप बड़े हितन हो अन आये को आप बड़े हितन हो एक बीन आये पुट्टे पुट्टे वैडे कर पटांग करनो मैं आये टिकटे को वैडे करने पटांग करनो अरे इप्पा विने का तीन हो अबे ओ वैडे करने पुण्य ट्राई कर देनो हर अन्न मुखा एक थाने का दी वहां ट्राई कराना कोहमारी अरे කඩා වැටෙන එක පුළුවන් තරම් වැඩි කරගන්න අඩු කරගන්න නේ මෙයා තව අඩු වෙන්න දෙන්න හොඳ නැහැ අඩුම තරම් මේ ගානේවත් බැලන්ස් කරන්න යනවා අන්න ඒව දෙපැත්ත බැලන්ස් කරොත් අපි කියනවා සමතුලිතයි වට වැඩ කරන්නත් බෑ වැඩ කරන්නත් ඕන දෙක බැලන්ස් කරගත්තොත් අපි කියනවා පද්ධතිය සමතුලිතයි කියලා පද්ධතිය සමතුලිතයි හරිද මෙන්න මේක තමයි අපි කිස්සතේ ඇන්නේ පද්ධතිය සමතුලිතයි හරිද අපි සමතුලිත අවස්ථාවේ පොඩි කතාවක් කිව්වා මොකද්ද සමතුලිත අවස්ථාවේ මේ එක්කෙනෙක්ගේවත් සාන්ද්‍රණ කාලයත් එක්ක මොකද වෙන්නේ ළමයි වෙනස් වෙනවද නැද්ද වෙනස් වෙන්නේ නැහැ කියලා කතන්දරේ කිව්වා හරි අපි ඔතනින් දැන් මම හිතන්නේ අපි අවසන් කරලා තියෙන්නේ රෙකෝඩින් ඉන්න බැරි කට රෙකෝඩින් දෙමු අලුත් මාතෘකාව ලියා ගන්න අලුත් මාතෘකාව ලියා ගන්න හරි ලියා ගන්න අපි නෝට් එක ගැන මේ පද්ධති දෙකන කතා කරා විතරයි නෝට් එක ලිව්වේ නැද්ද තාපදායක මේ සමතුලිතේ මෙහෙම මෙහෙම එක කතා කරේ නැහැ නේ හරි එහෙනම් අද මාතෘකාව ලියා ගන්න අලුත් මාතෘකාව ඒක නෝට් එකේ නම් ලියාගෙන යා. ටයිට් කරන අලුත් නෝට් එකක් ලියාගමු. ඔව් ලීගියස තියෙන බලමන්ට් එක මත මම තනින් ඉන්නේ අද එහෙම වැඩි වෙලා නැහැ. අඩු වෙලත් නැහැ. කමක් නැහැ. ඔයාලා ඉතින් try එකක් දෙන්න. තව එකක් දෙන්න එක හරි. ගෙන්න ගන්න try එකක් දෙන්න. ඌනාව දින වැඩ කරන set කරගන්න.
කරගන්න අවශ්‍යතාව තියෙන ළමයිට සම්බන්ධ කරගන්න. ඔයාලා ෂෙප් එකේ වැඩේ කරගන්න. රයිට් හරි. තමාර පන්තිවල කියලා තිබ්බලු මේ ඔව දැම්ම කරන්න ඕනේ. ඒ ළමයිට එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඔව 24 ළමයිට දැම්ම තීරුම් ගන්න බෑ. 23 ළමයිට තීරුම් ගන්න බෑ. එහෙම කියනවලු තමාර පන්තිවල හොඳනේ කියනවලු. බලමු තේරෙනවද නැද්ද කියලා ඔයාලම තීරණය කරන්න. තේරෙන ළමයි පළවෙනි පාරෙම ගොඩ යනවා. එච්චරයි දෙන්නේ. තේරෙන්නේ නැහැ කිය කී ඉඳලා අන්තිම මොහොතේ උගන්නලා ඒත් ඉතින් ළමයට ඒක B එකක් ගන්න බැරි වෙනවා. ඒක තමයි සරල කරන්න. ඒ නිසා ඒ එක එක කතා ගිනේ වහලා පන්තියෙන් එක නතර කරන්නවත් ඒ වනේ මේ තමන් තමන්ගේ පොඩි වැඩේ කරගෙන යන්න. හැමෝටම හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන් වෙන්න නම් අනිවාර්යෙන්ම ඔවා මේවා හදාගෙන තියෙන්න ඕන. එහෙම නැත්නම් ඔවා හදාගන්න බෑ. හරිද? රයිට්. රයිට් හරි. යා. අපි යා. අලුත් මාතෘකාවක් ලියාගන්න. විවෘත පද්ධති. විවෘත පද්ධති. විවෘත පද්ධති. පද්ධති ගැන ලියලා නැහැ නේ අපි. ඒක ලියන්න අලුත් මාතෘකාවක් විවෘත පද්ධති. පද්ධතිය විවෘතයි. විවෘත පද්ධතියක් කියලා කියන්නේ ළමයි ඇරපු පද්ධතියක්. ඇරපු පද්ධතියක්. මේ ඇරපු පද්ධතිය මොකද්ද? පදාර්ථය ඇතුළට එන්න පුළුවන්. පදාර්ථය ඇතුළෙන් එළියට යන්න පුළුවන්. හරිද? පදාර්ථය මේ පද්ධතියට අලුතෙන් එකතු වෙන්න පුළුවන්. පිටින් එකතු වෙන්න පුළුවන් වගේම ඇතුලේ කට්ටිය එළියට යන්න පුළුවන්. ඒ වගේම තමයි ශක්තිය ඇතුළු වෙන්න පුළුවන්, ශක්තිය පිට වෙන්න පුළුවන්. දැන් මේ වෙනවා විවෘත පද්ධති කියලා. හරිද? අනිවාර්යයෙන් ශක්තිය හොමාර වෙන්න පුළුවන්. හරි. මෙහෙම ලියාගන්න. මේක පොඩ්ඩක් ඇඳගන්න. විවෘත පද්ධති කියලා පොඩ්ඩක් මේක ඇඳගන්න. විවෘත පද්ධති කියලා ඔක ඇඳගන්න. ඇඳගෙන ලියාගන්න. ලියා ගන්න. ද්‍රව්‍ය සහ ශක්තිය හෝමාරුවන 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 පද්ධති පද්ධති විවෘත පද්ධතියක් ලෙස හැඳින්වේ. විවෘත පද්ධතියක් ලෙස හැඳින්වේ. විවෘත පද්ධතියක් ලෙස හැඳින්වේ. විවෘත පද්ධතියක් ලෙස හැඳින්වේ. ඊළඟ මාතෘකාව ලියාගන්න. සංවෘත පද්ධති. සංවෘත පද්ධති. සංවෘත පද්ධති. සංවෘත පද්ධති. චමුදිතලා ඉන්නවද? සමුජිතලා සිනේත්ල තාම ගෙදර ගිහිල්ලා නැද්ද? යන ගමන්ද? හරි. ලියාගන්න. ලියාගන්න. විවෘත සංවෘත පද්ධතිය වල ලියාගන්න. දැන් මේකේ මෙයා බලන්න. මේකේ ඇතුලේ තියෙන ද්‍රව්‍යෙ එළියට යන්න බෑ. එළියේ තියෙන ද්‍රව්‍ය වලට ඇතුලට එන්නත් බෑ. හැබැයි ශක්තිය හොමාරු වෙන්න පුළුවන්. එනර්ජි එක හොමාරු වෙන්න පුළුවන්. එනර්ජි එක හොමාරු වෙන්න පුළුවන්. ලියාගන්න. ද්‍රව්‍ය හොමාරුවක් සිදු නොවන නමුත් ප්‍රබුද දෙල තෙල් ගහලද? ලෑ ගන්න.
ද්‍රව්‍ය හෝමාරුවක් සිදු නොවන නමුත් ද්‍රව්‍ය හෝමාරුවක් සිදු නොවන නමුත් ශක්ති හෝමාරුවක් සිදුවන පද්ධති ශක්ති හෝමාරුවක් සිදුවන පද්ධති 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 සංවෘත පද්ධති ලෙස හැඳින්වේ සංවෘත පද්ධති ලෙස හැඳින්වේ සංවෘත පද්ධති ලෙස හැඳින්වේ එතන මම වාගේ ඇහුවා සමතුලිතයක් ඇති වෙන්නේ මේ පද්ධති දෙකෙන් මොන පද්ධති වලද? එකේද දෙකේද? මම උත්තරේ තියලා කිව්වා. සමතුලිතයක් ඇති වෙනවා නම් ඇති වෙන්න පුළුවන් මේ වගේ පද්ධතියකද මේ වගේ පද්ධතියකද? අදාමතක වෙන්න බෑ. දෙක දෙක. කවදාවත් විවෘත පද්ධති වල සමතුලිත ඇති වෙන්න බෑ. විවෘත පද්ධති වල සමතුලිත ඇති වෙන්න විදියක් නෑ. හැදිලා එළියට යනවා ඩොග් ගාලා. රයිට් හරි. නෑ ලියාගන්න. ඒකටම ලියාගන්න. ස්ථයි සමතුලිතයක් ඇතිවිය හැක්කේ ස්ථයි සමතුලිතයක් ඇතිවිය හැක්කේ ස්ථයි සමතුලිතයක් ඇතිවිය හැක්කේ මෙවැනි සංවෘත පද්ධති තුල පමණි සංගුත පද්ධති තුල පමණි සංගුත පද්ධති තුල පමණි මෙවැනි සංගුත පද්ධති තුල පමණි ස්ථයි සමතුලිතයක් ඇති විය හැකි මෙවැනි සංවෘත පද්ධති තුල පමණි. හරි නේද? රයිට් හරි. ඔන්න හතන්දරේ. හරිද? එහෙනම් පද්ධතියක් සමතුලිත වෙන්න නම් අනිවාර්යෙන් පද්ධතිය සංවෘත විය යුතුමයි. සංවෘත විය යුතුමයි. හරිද? සංවෘත වුණේ නැත්තම් මේ වැඩේ කරගන්න බෑ. හරි ඔව් ඔව් මම වීඩියෝ එක දෙන්නම් වීඩියෝ එක දෙන්නම් ගොඩක් අය හරියට වීඩියෝ එක දෙනවද එන්නේ මෙදියන්නේ කරන්ට් එක ප්‍රශ්නක් තියෙනවා කියලා වීඩියෝ එක දෙන්න හරි හරි ආගන්නකෝ ළමයි බලන්න හරි මාත්‍රකාව ලියාගන්න අලුත් මාත්‍රකාවක් ගතික සමතුලිතය ගතික සමතුලිතය ගතික සමතුලිතය මම එදා වගේ හුවා ස්ථිතික සමතුලිත සහ ගතික සමතුලිත කියලා වර්ග දෙකක් තියෙනවා නේ ස්ථිතික සමතුලිත සහ ගතික සමතුලිත කියලා වර්ග දෙකක් තියෙනවා ඕක ඔයාලා පැහැදිලිත් කරා ඔයාලා ඔකට මට උත්තරත් කිව්වා දැන් මම ආය අහනවා ඒක මට කියන්න මොකද්ද ওই දෙකේ වෙනස ගතික සමතුලිත දෙක සහ ස්ථිතික සමතුලිත දෙක වෙනස මොකද්ද මට ඕන උදාහරණයක් කිව්වොත් කමන්නේ කවුරු කෙනෙක් ස්ථිතික සමතුලිත දෙක උදාහරණයක් බැලු බැලු අත තියෙන්නේ හිමේවනේ
ගෙදර දිහා ගෙදරවා වැඩ කරන තැන ඔය ඉන්න තැන ගිහින් බැලුවා දැන් ඔය ෆෝන් එක දිහා බලන් ඉන්නකොට ෆෝන් එක ඇතුළේ ඉන්න එක නෙවෙයි ඇතුළේ ඉන්න මමනේ හරිද ඒක නෙමෙයි ෆෝන් එක කොහොම නිකන් මෙහෙම තියෙනවනේ බැලන්ස් එකේ සමතුලිතයි මොන සමතුලිතයක්ද ඒක මොන සමතුලිතයක්ද ෆෝන් එක කොහොම හිටවපු තැනක කොහොම තියෙන්නේ එලෙවෙන්නේවත් ඒක ස්ථිතික සමතුලිතයක් ස්ථිතිකයි වෙනස් වෙන්නේ නැහැ එකම විදියකට කොහොම ඉන්නේ ස්ථායි නෙමෙයි නිකල් ස්ථිතික ස්ථිතික ස්ථායි නෙමෙයි ස්ථිතික සමතුලිත දැන් අපි කතා කරන්න යන්නේ ගතික සමතුලිත ගැන අපේ කෙමිස්ට්‍රි වල ඕන වෙන කෙනා තමයි ගතික සමතුලිත ගතික සමතුලිත හරිද ගතික සමතුලිතයක් කියලා කියන්නේ ළමයි අර මම කිව්වේ ෆෑන් එක මෙහෙම කරගෙනවා ආයෙ මෙහෙම එනවා ඔය එක දිහා බලන් ඉඳලා කොච්චරලා බලන් ඉඳියත් ඔක එක දිගට එකම විදියට තමයි චලනය වෙන්නේ මෙහෙම ඉතින් ඒක සමතුලිතයක් නේ එකම විදියට ගමන් කරනවා එකම විදියට චලනය වෙනවා ස්ථිතික නෑ ඒක ගතික සමතුලිතයක් එහෙනම් මේකේ චලනයක් වෙනවා හැමතිස්සෙම හරිද එතකොට මොකද්ද මේ කෙමිස්ට්‍රි වල අපි කියන ගතික සමතුලිතයක් කියලා කියන්නේ කෙමිස්ට්‍රි වල ගතික සමතුලිතයක් කියලා කියන්නේ ළමයි මෙහෙම ප්‍රතික්‍රියාවක් තියෙනවා නම් ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් A වලින් B හැදෙනවා මේ හැමදෙස්සම A සහ B ගන්නවා කියලා ඔයාලා අවුලක් හිතන්නේ මම මේ ලේසි නිසා තමයි ඔයාලා සරල පොඩි ළමයිනේ ඒ නිසා තමයි මේ දෙන්න ගන්න A-ගෙන් B හැදෙනවා හරිද අපි දන්නවා ඉදිරි ප්‍රතික්‍රියාවක් තියෙනවා RF එකක් පසු ප්‍රතික්‍රියාවක් තියෙනවා RB එකක් හරිද RF එකක් තියෙනවා RB එකක් තියෙනවා අපි කියනවා ළමයි මේකේ යම් කිසි මොහොතක ඉදිරි ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාවය පසු ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාවයට සමාන වෙනවා එතකොට ළමයි පසු ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාවය ඉදිරි ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාවය සමාන වුණාට පස්සේ එදාර මම කිව්වේ අර මාළු ටැංකියේ සීන් එක මෙන්න මාළු ටැංකියක් තියෙනවා මාළු ටැංකිය මෙහෙම දෙකට බෙදලා තියෙන්නේ මෙහෙන් මෙහෙට මාළුවෙක් යනවා ආයේ ඒ එන වේගෙම මෙහෙන් මෙහෙට මාළුවෙක් එනවා අපි හිතුවොත් මේකේ මාළු ඉන්නවා හයක් මේකේ මාළු ඉන්නවා හතරක් ඔයා හිතන මාළු සර්ව සමාන කිසිම වෙනසක් නැහැ ඔයා හිතන්න මේක RF නම් මේක RB නම් RF සමානයි RB උනාට පස්සේ මෙහෙන් මෙහෙට සීඝ්‍රතාවයේ මෙහෙන් මෙහෙට උනොත් මේ පැත්තේ ඉන්න 1 2 3 මේ 6 කියන අගයයි මේ පැත්තේ ඉන්න මේ 4 කියන අගයයි කාලයත් එක්ක වෙනස් වෙන්නේ ද වෙනස් වෙනවද නැද්ද ළමයි මාළු මෙහෙන් මෙහෙට සීඝ්‍රතාවයේ මෙහෙන් මෙහෙට එන්න පටන් ගත්තොත් මේ 6 සහ 4 කියන අගය කාලයත් එක්ක වෙනස් වෙනවද වෙනස් වෙන්නේ නැහැ අන්න වෙනස් වෙන්නේ නැහැ හැබැයි වෙනස් වෙන්නේ නැති වුණාට මාළු යන්නේ නැද්ද එහෙට මෙහෙට මේක 6 සහ 4 එකකින් වෙනස් වෙන්නේ නැති වුණාට මාළු එහෙට මෙහෙට යන්නේ නැද්ද යනවා ඉතින් ඇයි එන 6 4 වෙනස් වෙන්නේ නැත්තේ අගේ වෙනස් වෙන්නේ නැත්තේ ඇයි මෙහෙන් මෙහෙට යන සීඝ්‍රතාවයෙන්ම ආයේ අනිත් පැත්තට කෙනෙක් කියනවා අපි කියනවා සීඝ්‍රතාව සමානයි කියලා අපි කියනවා මෙන්න මේ වගේ පද්ධතියක් මොන සමතුලිතයක් ළමයි එකම වගේ තියෙනවා මෙහෙම යන්නේ නැහැ වෙනස් වෙන්නේ නැහැ හැබැයි මාළු ඇතුලෙන් එහෙට මෙහෙට යනවා යනවා මෙහෙන් මෙහෙට යනවා මෙහෙට යනවා මෙහෙට යනවා මෙහෙට යනවා කොහොම හරි වෙනවා දැන් මේක මොන සමතුලිතයක්ද අන්න ගතික සමතුලිතයක් එහෙනම් ගතික සමතුලිතයක් ඇති වෙන්න නම් මොකද්ද වෙන්න ඕන මට කියන්න අවශ්‍යතාවයන් ටික ගතික සමතුලිතයක් වෙන්න නම් පොයින්ට් පොඩ්ඩක් මට කියාගෙන කියන්න පොයින්ට් එක ගතික සමතුලිතයක් වෙන්න නම් ඉදිරි ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාවය පසු ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාවයට සමාන වෙන්න ඕන පළවෙනි එක සීඝ්‍රතාව සමාන වෙන්න ඕන සීඝ්‍රතාව සමාන වුණාට පස්සේ මේ පැත්තේ තියෙන ප්‍රතික්‍රියක මේ ප්‍රතිඵලනේ මේ ප්‍රතිඵල එවතන අර මාළු ඉන්න අනිත් පැත්ත මේ ප්‍රතිඵල මේ ප්‍රතික්‍රියක ප්‍රතිඵලයි ප්‍රතික්‍රියකයි සමාන වෙන්න ඕනද මේ පැත්තේ 6යි 4යි සමානයිද සමාන වෙන්න ඕනේ නැහැ එහෙම එකක් නැහැ තම උනත් කමන්නේ නැතත් කමන්නේ ඒක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි මොකද්ද වෙන්න ඕනමද
සමානයි නෙමෙයි මොකද්ද සීන් එක ඔයාලා ඔයාලා කියන්නේ මට කියන්න පුළුවන් මන් දන්නවා මට ඕන ඔයාලම මේ කියන ඔයාලම කිව්වොත් ඔයාලට අමතක වෙන්නේ සමානයි නෙමෙයි මොකද්ද සීන් එක දෙපැත්ත සෝ සීග්‍රතාව සමානයි මේක පල්ලි පොයින්ට් එකනේ මේ පැත්ත හරි සීග්‍රතාව සමානයි ඊළඟ තව එකක් කියන්න පුළුවන් මෙන්න මේ අගයන් දෙක වෙනස් වෙන්නේ ඒ කියන්නේ මේ පැත්තේ ඉන්න ගානයි මේ පැත්තේ ඉන්න ගානේ යම් කිසි ගානක් තියෙනවා නම් අර සමතුලිත අවස්ථාවෙන් පස්සේ මේ අගයන් දෙක මොකද්ද වෙන්නේ වෙනස් වෙන්නේ නැහැ නියතයි අපි කියනවා ප්‍රතික්‍රියක සහ ප්‍රතිඵලවල සාන්ද්‍රණ වෙනස් වෙන්නේ නැහැ මෞල සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැහැ එයාලමගින් පීඩනයක් ඇති කරනවා නම් ඒ පීඩනය වෙනස් වෙන්නේ නැහැ අන්න එහෙම වෙලා තියෙනවා නම් පද්ධති අපි කියනවා ගතික සමතුලිතයි කියලා. තමයි. ගතික සමතුලිතය කියන මොහොතේ චුට්ටක්වත් මෙයාගේ මෙහෙට යන්නේ නැද්ද? යනවා යනවා. මෙහෙන් මෙහෙට යනවා. ඒ යන ගානට සමාන ගණක ආයෙ මෙහෙන් මෙහෙට එනවා. ශුද්ධ මට්ටමින් ඇතුලෙන් හොරාට ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. හැබැයි පිටින් බලන් ඉන්න කෙනෙක්ට ඒක පේන්නේ නැහැ. මේ සීන් එක වගේ. පිටින් අපි මොයක තැංගීදියා බලනකොට හා 6යි 4යි. ආයෙ මෙහෙ බලනකොට ආයෙත් 6යි 4යි. මට හිතෙනවා අමාලු ගිහිල්ලා නැහැ නේ. හැබැයි ඇත්තටම ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා නැහැ නෙමෙයි ඇත්තටම ගිහිල්ලා තියෙනවා. හැබැයි මට පේන්නේ නැහැ. මට යන්න පේන්නේ නැහැ හේතුව මේක ඉතා සීග්‍රයෙන් සිද්ධ වෙන තැනක් නිසා. හරි. මාතෘකාවල වෙන ගතික සමතුලිතය. හරි. මෙහෙම ලියාගන්න. මෙහෙම ලියාගන්න. මෙහෙම ලියාගන්න. සංවෘත පද්ධතියක් තුළ සිදුවන 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 ප්‍රත්‍යාවර්ත රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රත්‍යාවර්ත රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රත්‍යාවර්ත රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රත්‍යාවර්ත රසායනික ප්‍රතික්‍රියාවක ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව වරහන් ප්‍රදා ගන්න RF 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 කමාවක් දාලා පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට රහත දාගන්න RB RB පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට රහත දාගන්න RB සමාන වන මොහොතේ සමාන වන මොහොතේ සමාන වන මොහොතේ ප්‍රතික්‍රියාව ගතික සමතුලිතතාවයේ ඇතැයි ප්‍රතික්‍රියාව ගතික සමතුලිතතාවයේ ඇතැයි ගතික සමතුලිතතාවයේ ඇතැයි ගතික සමතුලිතතාවයේ ඇතැයි ගතික සමතුලිතතාවයේ ඇතැයි
තර්ක කෙරේ ගතික සමතුලිතතාවය ඇතැයි තර්ක කෙරේ ගතික සමතුලිතතාවය ඇතැයි තර්ක කෙරේ ළමයි අහගන්නකෝ අපි හිතමු මෙන්න මේ උඩ ප්‍රතික්‍රියාවේ හරිද මම මෙතන ලියනවා t සමානයි බිංදුව t සමානයි බිංදුව කියන එකේ තේරුම මොකද්ද මගේ ළමං t සමානයි බිංදුව කියන එකේ තේරුම මොකද්ද t සමානයි බිංදුව කියන එකේ තේරුම මොකද්ද කාලය තාම බිංදුව ඒ කියන්නේ තාම කාලය පටන් ගත්තේ නැහැ මේ ප්‍රතික්‍රියාව වෙන්න පටන් ගත්තේ නැහැ තාම ප්‍රතික්‍රියාව වෙන්න පටන් ගත්තේ නැහැ හරිද ඔයා හිතන්න මම මෙන්න මෙයාගෙන් ළමයි ආරම්භයේ මවුල 6ක් තියෙනවා ආරම්භයේ මෙන්න මේ පද්ධතිය ඇතුලේ මෙන්න සංගුණ පද්ධතිය මේ පද්ධතිය ඇතුලේ ඒ කියන එක්කෙනාගෙන් මවුල 6ක් තියෙනවා හරිද අපි හිතමු මේ මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ සෙල්සියස් අංශක මේ 400 දී මිස් කෙල්වින් 400 දී මෙයා ඉන්නේ කෙල්වින් 300 දී මේක සිද්ධ වෙන්නේ කෙල්වින් 400 දී හරිද ඔයා මට කියන්න දැන් කෙල්වින් 300 දී t සමානයි බිංදුවට තම ප්‍රතික්‍රියාව වෙන්නේ නැහෙනේ 400 දී වෙන්නේ එතකොට මේක ඇතුලේ b කියලා කෙනෙකුත් ඉන්නවද b කියලා කෙනෙකුත් ඉන්නවද ආරම්භයේ මෙතන b කියලා කෙනෙක් ඉන්නවද මම දාලා නැහෙනේ ආ දාලා නැත්තම් b කියලා කෙනෙක් නැහැ මෙහෙම මම දා ගන්නවා ඉරක් b කෙනෙක් නැති නිසා ඉරක් දා ගන්න මං වට ගානේ කියනවා මේ a කියන කෙනාගෙන් b බවට විඝටනය වෙනවා මම මෙතන ලියනවා විඝටනය විඝටනය කිව්වට පස්සේ ඔයාලා සිංහලෙන් හිතන දේ මොකද්ද ළම ඔයාලා සිංහලෙන් හිතන දේ විඝටනය වචනේ වචනේ විඝටනය වෙනවා බන්ධන විඝටනය නිකන් සරල ඔයාලා දෙන්න අදහස විඝටනය වෙනවා අන්න හරි මොකද්ද බෙදෙනවා කැඩෙනවා ඒ වගේ දහසක් බෙදෙනවා කැඩෙනවා දැන් අපිට උදේ කියන්නේ එහෙනම් මෙන්න මේකෙන් ඒකෙන් ටිකක් කැඩෙනවා ඒ කැඩෙනවා හරිද මම ඔයාලට ගානේ විඝටනයට අගයක් දෙනවා මවුල දෙකක් කැඩෙනවා කියලා එතකොට විඝටනය වෙනවා කියල ළමයින් කැඩෙනවනේ නැත්නම් අඩු වෙනවනේ නේ අඩු වෙනවනේ එතකොට මෙතෙන්ට දාන ලකුණු ධනද ඍණද අඩු වෙනව නම් මෙතෙන්ට දාන ලකුණු විඝටනයේ මෙතෙන්ට දාන ලකුණු ඍණ එහෙනම් මම ඔයාලට විඝටනය කියනවා දෙකක් කැඩෙනවා කියන මෙයාගේ එකකින් මෙයාගේ එකක් හැදෙනව නම් ළමයි මේ පැත්තෙන් දෙකක් විඝටනය වෙනකොට මේ පැත්තට මොකද්ද වෙන්නේ මේ පැත්තෙන් මෙයා A කියන කෙනා විඝටනය වෙනවා B කියන කෙනා මොකද වෙන්නේ විඝටනය මේ පැත්තෙන් විඝටනය වෙනවා එහා පැත්තට හැදෙනවනේ එකතු වෙනවනේ එහෙනම් මේ පැත්තම ලියන්න පුළුවන් දෙකයි මවුල ධන කියලා A කියපු දේ තේරුණද කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න මට මෙතන ඍණ දාන මෙතන ධන දාපු දේ තේරුණද කවුරු කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න ඔයාගේ මැසේජ් එක මට විතරයි පේන්නේ එතස බයි නැතු ඔයා මැසේජ් එකක් දාන්න අනේ සර් මට තේරුන්නේ නැහැ මොකක්ද මේ ලිව්වේ කියලා හේතුව මේවා දැම්ම තියලා පැහැදිලි කරන් යන්න ඕන ඒක ඒ දාපු එක තේරුන්නේ නැද්ද මෙයාගේ මවුල 6ක් තිබුණා මෙයා ආරම්භේ නැහැ මං කියනවා විඝටනය කියන්නේ කැඩෙන ગાන කියලා ඔයාලම කිව්වනේ කැඩෙන ગાන දෙකයි කැඩෙනව කියන්නේ අඩු වෙනවනේ මං කැඩිලා එහා පැත්තට යනවනේ එතන මෙන්න දෙකක් කැඩෙනවා එතන මෙයා කැඩෙන නිසා උත්තරේ ඍණ මෙයා ඍණ හැබැයි මෙයා කැඩුනට බං ඵල හැදෙනවනේ මෙහෙන් මේට එකතු වෙනවනේ නැහැ හිතන්නේ ඔන්න උඹලයි අම්මා ළමයි අම්මා හරි තාත්තා හරි මේ දවස්වල හරි අමාරුවෙන් කීයක් හරි හම්බ කරගන්නවනේ අපි තුම ඔන්න අම්මගේ පඩිය රුපියල් 50000යි හරිද අම්මගේ පඩිය 50000යි මේ තමයි අම්මා හරි තාත්තා හරි හරිද අම්මසා උඹ අතරේ t
තියෙන සමතුලිතය. අම්මා සම්බතුලිතය තියෙන සමතුලිතය නෙමෙයි නැද්ද? පුතා හරි දුව හරි නෑ නේ. අම්මා පුතා වෙනවා ඉවරයි නෑ. එහෙම නෑ. ඔබ අම්මා ඔබ බලා ගන්න ඔබ අම්මා බලා ගන්න සමතුලිතයක් තියෙනවා. ඕන ළමයි අම්මා පඩි අරන් ආව රුපියල් 50000ක් තියෙනවා. T සමානයි බිංදුවයි. තව රුපියලක්වත් ඊදාගුනේ නෑ. පුතා ගෙන 7-5ක්වත් නෑ බිංදුවක්. රුපියලක්වත් නෑ හිඟන්නේ. ඉතින් කොහොමද එන්නේ පුතාල එහෙම අපිත් එහෙම. පල්ලි නෑ. ඔන්න අම්මා දෙන්න යන්නේ කීයක් හරි විගට නෑ. අම්මා දෙන්න යන්නේ කීයක් හරි. මේ අම්මා එහෙම නැත්නම් තාත්තා හොඳ. වඩන අම්මා දන තාත්තා කියලා ගත්තත් කමක් නෑ. විගටනේ කියන්නේ අම්මාට දෙන්න යන්නේ. අම්මාට දෙන රුපියල් 1000ක්. අම්මා රුපියල් 1000ක් ඔයාට දෙනවා කියන්නේ අම්මගෙන් ඒ 1000 අඩු වෙනවා. හරිද? එක පුතාගේ නම් ඉන්නේ 1000ක් නම් අඩු කරේ මේ පැතර මොකද දෙන්නම ඒකද උඹට මොකද වෙන්නේ අම්බනේ අද්ද අල්ලන් ඉන්නවා අම්මා දෙන්න දෙන්න උඹට මොකද වෙන්නේ ධන අඩු වෙනවද එකතු වෙනවද උඹට ඒක මොකද වෙන්නේ එකතු වෙනවනේ උඹ බින්දුවේ තිබ්බේ අම්මගෙන් අඩු වෙන ගාන උඹට එකතු වෙනවා දැන් මේක සමහරක් විට දෙනව නෙවෙයි අම්මා දෙනව නෙවෙයි උඹ උස්සනවා වෙන්නත් පුළුවන් හොඳේ උස්සනවා වෙන්නත් පුළුවන් වැඩි ගොඩාක් කරලා දෙනවට වඩා වෙන්නේ ඕක තමයි නේ අම්මගෙන් අඩු වෙනවා උඹට වැඩි වෙනවා බදාහගත්ත ෂේප් එක සාප් කදාගත්ත ෂේප් එකෙන් උඹ ගියා හරිද ඊට පස්සේ උන අම්ම එනවා අම්මලට වඩා උලකලට තාත්තල් මේ වැඩේ කරනවා තාත්තා එනවා තාත්තරම් පඩිප කට් එක බලනවා අන්න සමතුලිත අවස්ථාව T සමානයි සමතුලිත එහෙන් දැන් උඹ 1000ක් ඉවරයිනේ 50000ක් තිබ්බා 1000ක් උස්සලා කීටි අනිතිරි ගාන සමතුලිත අවස්ථාවේ තියෙන ගාන කීයේ 50000ක් තිබ්බනම් දැන් 1000ක් උස්සලා නම් මේ ගෙදර ඉන්න පුතා කීයක් තියෙනවයි අම්මෝනේ මාර මාරු ගාන 49000ක් තියෙනවා 49000ක් තියෙනවා උඹගලන් කීයක් තියෙනවද උඹගලන් අර උස්සපු 1000 තියෙනවා ඒක තියෙනවා හොරාට තියෙනවා හරිද දැන් තාත්තට අහුනොත් තාත්තා පළවෙනි පාරම ඇවිල්ලා ඩෝංගාල ගහයිද සාමාන්‍යයෙන් එහෙම නෑ තාත්තල නම්බලා දන්නේ හිතනෝනේ සමහර කාලේ නේ සමහර ළමෙන් ගෙවල්වල තාත්තලා හැමදාම ෆස්ට් එක තියන්නේ එකම තැන පඩි හම්බුනක් තියන්නේ දැන් නැතත් තියන සල්ලි නැතත් තියන්නේ එතන තමයි සමහර පිරිවල ළමයි එහෙම නේ ඉතින් තාත්තගේ පොකට් එකේ හිරබු ගම බහිනවා එහෙම කරන්න එපා මං කියන කරන්න කියලා එහෙම කරන්න එපා එහෙම කරන්න එපා පවුනේ අමාරුවෙන් හම්බ ගන්න දස්ස හරිද හැබැයි ඔබ පළවෙනි මේ මාසේ ගත්ත කියලා හිතා ලබන සතියේ බලමු ලබන සතියේ එතන තමයි තාත්තා පෝස්ට් එක තියන්නේ ඔබ හිතනවා තාත්තා කොහෙද මාවන් දන්නේ තාත්තට මාව අල්ලගෙන බැරුණා හරි සුපිරි මේ සතියේ දෙන්නම් කියලා මේ සතියේ ගන්න ට්‍රයි කරනවා හැබැයි මේ සතියේ ඔබ ගනි ඒක ඔබ හිතනවා තාත්තා දන්නේ කියලා තාත්තා දන්නවා තාත්තා හොඳ ආකාරම දන්නවා තාත්තා දන්නවා ඔබ අනිවාර්යෙන් මේකෙන් කීයක් ලබන කියලා හරි හැබැයි තාත්තලා හැමදාම එතන පෝස්ට් එක තියනවා එහෙම තමයි තාත්තලගේ ආදරය. හරිද? එහෙම තමයි තාත්තල. ඒ නිසා උඹලා මේ වැඩේ කරන්න එපා, හොරගම් කරන්න එපා. කියලා ඉල්ල ගන්න. දෙයි අනිවාර්යෙන්. හරි? තාත්තල එහෙම. ඒකට තමයි කියන්නේ තාත්තගේ ආදරය. අම්මලා එහෙම නෑ. අම්මලා නේ. අම්මලා එක විදිය. තාත්තල එක විදිය. තාත්තල සාමාන්‍යයෙන් එහෙම ආදරය පෙන්නන්නේ නෑ. හරි. තාබහ කරන්නෙත් නෑ. දැක්කත් දැක්කේ නෑ වගේ යනවා. එහෙම නෙති. හැබැයි දන්නවා උඹලා ගැන හොයනවා දන්නවා තීරෙනවා ඔයාලා කොහොමද හැසිරෙන්නේ කොහොමද වැඩ කරන්නේ ඒක තීරණය ඒ නිසා එහෙමයි තාත්තා හරිද මතක තියාගන්න අපෙත් එහෙමයි ඔයාලගෙත් එහෙම තමයි පිහිට හරිද ඒ නිසා හොරගම් කරන්න එපා කවදා අපිත් ඒ දස්සල කරලා තියෙනවා අපි දැන් අපිට තීරණ ඔය අපිත් එහෙම අරන් තියෙනවා රුපියල් 500ක් නේ අපි නැගේ දස්සල රුපියල් 10 20 තමයි ගත්තේ දස්සල ඔයා 10 20 නු සෑහෙන දේවල් කරන්න තිබ්බා මේ දැන් එහෙම බෑ ඒ නිසා සොරකට දැන් දැන් ළමයිට අපිට වගේ නෙමෙයි ගොඩාක් ලොකු අවශ්‍යතාව තියෙනවා ෆෝන් එකක් ගන්න ඕන ගේම් ගහන්න ෆෝන් එකක් තියෙන්න ඕන නේ වෙන වෙන දේවල් වලට සල්ලි ඕන අපේ කාලේ හිම තිබෙන්නේ අපිට පොඩ්ඩක් ඕනේ උල්දු වැඩේ එකක් අන් අයිස් පැකට් එකක් බොන්න ඒවට තමයි අපිට සල්ලි ඕනේ රුපියල් 10ක් 15ක් අපු ඇති මහ ලොකු දේවල් ඕනේ නැහැ දැන් ළම හිම නේ දැන් ළම ලොකු ලොකු දේවල් දැන් බලාපොරොත්තු වෙන්නේ ගෙදරින් ඉල්ලෝ දුන්නේ නැත්නම් කොහෙන් හරි මේක ගන්න ට්‍රයි කරනවා ඒක කරන්නේ අර වගේ දේවල් තමයි නමුත් ඉතින් හිම වෙන්න එපා ඕන දෙයක් අම්මලාත් එක්ක කතා කරගන්න මේ කාලේ නම් එහෙම දේවල් කරන්න එපා. ඒතුව
මේ කාලේ ගෙදරින් රුපියල් 1000ක් 2000ක් 5000ක් අඩු වෙනවා කියන්නේ ඒක සෑහෙන දරාගන්න අමාරුයි ලොකු ගාණක් ඒ. ඒ නිසා එහෙම කරන්න එපා. හරිද? තාත්තල එහෙම තමයි. හැබැයි ඔබ එහෙමයි කියලා බෑ හැමදාම එහෙම කරන්න යන්න එපා. එතකොට තුරු ඔබ හොරෙක් වෙනවනේ අන්තිමට. එහෙම වෙන්න එපා. හරිද? හරි හරි මෙන්න අහගන්න. හානම. එතකොට 50000ක් තිබ්බ 1000ක් ගත්තා ඉතුරු ගාණ 43000යි. උඹේ ළඟ තියෙනවා 1000ක්. හරිද? දැන් පද්ධතිය සමතුලිතයි. තාත්ත උඹට ගැහුවෙත් නැහැ. උඹ තාත්තට ගිහින් කිව්වෙත් නැහැ. දෙක බැලන්ස් ෂේප් එකේ තියෙනවා. ෂේප් එකේ තියෙනවා. හරි? මෙතනින් පස්සේ ළමයි පද්ධතිය ගතික සමතුලිතයි නම් 49000 කට අඩු වෙන්නෙත් නැහැ. මේ 1000 කට වැඩි වෙන්නෙත් නැහැ. ඕක ඔය ගානෙම නියතව තියෙනවා. ඕක වෙනස් වෙන්නේ නැහැ. අපි කියනවා අන්න පද්ධතිය ගතික සමතුලිතයි කියලා. හරිද? එහෙනම් ගණන් හඳුන කොටත් ඔයාට ඔය ස්ටෙප් ටිකට යන්න වෙනවා. මොකද්ද? T සමානයි බිංදුව ආරම්භය ගණන් ලියා ගන්න ඕන. විඝටනයක් ලියා ගන්න ඕන. ඊට පස්සේ සමතුලිත අවස්ථාවක් ගැන ඔයාට තර්ක කරන්න වෙනවා. T සමානයි සමතුලිත කාලයේ සමතුලිත අවස්ථාව. T සමානයි EQ සමතුලිතයි. හයෙන් දෙකක් අඩු නම් කීයද ළමයි? හතරක් මවුල මෙයාගේ තියෙනවා. මේ කීයද තියෙනවා? මවුල ගන්න මෙයාගේ දෙකම තමයි. වාමට කියන්න මෙන්න මේ හතර සහ මෙන්න මේ දෙක කියන එක කාලයත් එක්ක වෙනස් වෙනවද? ඔය හතර සහ දෙක කියන එක දැන් මේ පද්ධතිය තුළ දෙන්නෙක් ඉන්නවා. කවුද? එක්කෙනෙක් A, එක්කෙනෙක් B. A ගේ මවුල ගාන 4යි මවුල. B ගේ මවුල ගාන කීයද? 2යි මවුල. ඔය හතර සහ දෙක කියන එක කාලයත් එක්ක වෙනස් වෙනවද? වෙනස් වෙන්නේ නැත. එකම අගයක නියතව තියෙනවා මෙහෙම. වෙනස් වෙන්නේ නැහැ. කාලයත් එක්ක වෙනස් වෙන්නේ නැහැ. අපි කියනවා මේ පස්සේ මේ අවස්ථාවේ පද්ධතිය මොකක් කළයි? ගතික සමතුලිත වෙලා කියලා. මේ T සමාන EQ කියන්නේ ළමයි සමතුලිතතාවට ඉංග්‍රීසියෙන් කියන්නේ ඉක්විලිබ්‍රියම් කියනවා. ඉක්විලිබ්‍රියම් එනසාලිනවා EQ. ඔයාට එක නිකන් අවුල් වගේ නම් T සමාන සමතුලිත කියලා සිංහලෙන් ලිව්වොත් අනේ කමක් නැහැ. T සමාන සමතුලිත. එහෙම ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. කිසි ගැටලුවක් නැහැ. හරිද? ඔන්න කතන්දර. ළමයි, ඔයා හිතන්න මේ භාජනයේ පරිමාව ඝන ඩෙසිමීටර් එකක් නම් මේ භාජනයේ පරිමාව ඝන ඩෙසිමීටර් එකයි. ඝන ඩෙසිමීටර් එකයි. බල චුට්ටක් මේ ක්ලාස් එකේ දැනට මේ ඉන්න ළමයිගෙන් 24 කට චුට්ටක් රයිස් හෑන්ඩ් එකක් දා. 24 ළමයි කී දෙනෙක් කියලා මට පොඩ්ඩක් බලගන්න. 24 ළමයි 2024 ඒලෙව. 24 සෙට් එක ඔක්කොම ඩට්ටක් ගාලා රයිස් හෑන්ඩ් එකක් දාගෙන 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 යන්න. ඉන්න ඔසලකතු ප්‍රමාණයක් නේ. රයිට්. 20ක් විතර ඉන්නවනේ. හරි. කමන්නේ. හරි ඉස්සක් තියෙනවා. හරි කම ප්‍රශ්නන්නේ. හරි හරි අන්න උන් ටික මට කියන්න. ඔයාලා මට පොඩ්ඩක් මට කියන්න. ඔයාලා දන්නවද කියලා මම දැනගන්න ඕන. සාන්ද්‍රණය කොහමද ඔය? සාන්ද්‍රණය හොයන්නේ කොහමද ඔයාලා? සාන්ද්‍රණය හොයන්නේ කොහමද? 24 කට 23 කට නම් දන්නවනේ. සාන්ද්‍ර හොයන්නේ මවුල ගාන බෙදනවා පරිමාවෙන්. හරි හොඳයි. එහෙනම් මතකයිනේ. හරි. එහෙනම් අපි ළමයි හොයමු මේකෙන්ම මෙතන සමතුලිත සාන්ද්‍රණ. සමතුලිත සාන්ද්‍රණ. කොහමද හොයන්නේ? සමතුලිත සාන්ද්‍රණය මේ හතර බෙදන්න ගන් ඩෙසිමීටර එකෙන්. එන හතර බෙදනවා එකෙන්. එතකොට මෙයා මවුල ඩෙසිමීටර උඩට ආව මවුල කරන ඩෙසිමීටරේට. මෙතන දෙක බෙදන්න එකෙන් එතන එනවා මවුල කරන ඩෙසිමීටරේට. ඔන්න අගේ. එහෙනම් ළමයි මෙන්න මේ සාන්ද්‍රණ කාලයත් එක්ක වෙනස් වෙන්නේ නැත. මේ සාන්ද්‍රණ කාලයත් එක්ක වෙනස් වෙන්නේ නැහැ.
හරිද? රයිට්. මම ළඟට චුට්ටක්. මම ආයෙ පාරක් අඳින්න සීඝ්‍රතාවය සහ කාලය අතර ප්‍රස්ථාරය හොඳට බලාගන්න. මෙන්න rate එක මෙන්න time එක. හරිද? Rate versus time. අපි දන්නවා RF වගේ ලොකු වගේකින් පටන් ගන්නවා. කාලයත් එක මෙහෙම අඩු වෙනවා. RB එක බිඳුවෙන් පටන් ගන්නවා කාලයත් එක වැඩි වෙනවා. මෙතනින් පස්සේ මොකද්ද වෙන්නේ? මෙතනින් පස්සේ මොකද්ද වෙන්නේ? එකම අගයක නියතව තියෙනවා. මෙතනින් පස්සේ RF සමානයි RB. එතන මේක RF අගය මේක RB අගය. හරිද? අපි කියනවා මේ මොකද්ද? T සමානයි සමතුලිත. හරිද? මේ පැත්තේ ඔක්කොම මොකද්ද? සමතුලිත අවස්ථාව තමයි මෙහි තියෙන්නේ. මම ඔයාගෙන් අහන්නේ බුද්ධිමත් ළමයිගෙන්. ඇහෙන්නේ නැද්ද? ඇහෙනවනේ? ලක්ෂණයට ඇහෙන්නේ නැහැ කියලා දාලා තියෙනවා. මම ඔයගෙ පොඩි ප්‍රශ්නයක් අහන්න යන්න. හරි, එහෙම ගැටලුවන්නේ. මම ඔයගෙ පොඩි ප්‍රශ්නයක් අහන්න යන්න. මෙන්න මේ පැත්තට මම ගන්න යන්නේ ළමයි සාන්ද්‍රණය. සාන්ද්‍රණය. මේ පැත්තට ගන්න යන්නේ ටයිම් එක. මම මේ ඒක මේ 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 පරිමාණයෙන්ම තමයි අඳින්නේ. ඔන්න මෙතන තමයි සමතුලිත වෙන අවස්ථාව. T සමානයි සමතුලිත අවස්ථාව. Right, hari lamai. Arambe, ek in ekena kiya kriyad, maula gana hayai. Duryage sandrane kiyad? Lakshana chutta balanna, wage kash prashnayak ette. Chutta balanna. Ani tere henawa. Hari, aga? Aga na, aga na. Udege hedeyamai kiyala kiyanna, kalabala wenna epa. මට කියන්න ආරම්භයේ මෙයාගේ මූල ගන්න 6යිනේ b නෑනේ ආරම්භකයේ සාන්ද්‍රණය කීයද ආරම්භක ඒහි සාන්ද්‍රණය c සමානයි n බෙදීම v කීයද ටගලවන්න බලලා කිය ආරම්භක සාන්ද්‍රණය කීයද? ආරම්භක මවුල ගන්න 6යි පරිමාව ගන්න ඩෙසිමීටර එකමනේ. මෙයාගේ පරිමාවත් ගන්න ඩෙසිමීටර එකයිනේ දෙකම භාජනයේනේ. පරිමාව VN එක ගන්න ඩෙසිමීටර එකම තමයි. 6යි මවුල ගන්න ඩෙසිමීටරම තමයි. හරිද? මම මේකේ මාක් කරන් යන්නම්. 2 ක දෙක තුන හතර පහ හය හරිද මේක මෙතන සාන්ද්‍රණය මවුල ගන්න ඩෙසිමීටර වලින් එතන 1 එතන 2 එතන 3 4 5 6 එතකොට ඒකේ සාන්ද්‍රණය පටන් ගන්නෙ කොතනින්ද ඒ ආරම්භක ඒහි සාන්ද්‍රණය c සමානයි n බෙදීම v අපි මේ සාන්ද්‍රණය දක්වන අනිත් ක්‍රමයේ තමයි ළමයි මෙහිම a අකුර ලියලා මෙන්න මේ වගේ කොටු වරහනක් දැම්මොත් ඒකෙන් නිරූපණය වෙන්නේ ළමයි සාන්ද්‍රණය a කියන කෙනාගේ සාන්ද්‍රණය කියන්නේ 24 ළමයි දන්නේ නැත්නම් ඔන්න පොඩ්ඩක් අහගන්න ඔන්න ඒකේ සාන්ද්‍රණය ඔන්න හරිද එතකොට පටන් ගන්න කීයෙන්ද අගේ මට කියන්නේ ඒකේ සාන්ද්‍රණය පටන් ගන්න කීයෙන්ද පටන් ගන්න 6යි මවුල ගන්න ඩෙසිමීටර වලින් මෙතනින් පටන් ගන්න ඊට පස්සේ සමතුලිත වෙනකොට කීය දක්වා එනවද යා 4 දක්වා එනවා මෙන්න මේ අගේ දක්වා එනවා නේ ඔයාමට කියන්න මේ සමතුලිත අවස්ථාවෙන් පස්සේ ඔය 4 කියන අගය වෙනස් වෙනවද නැද්ද මේ සාන්ද්‍රණය 4 කියන අගය මෙන්න මේ අගය ඔය කාලයෙන් පස්සේ වෙනස් වෙනවද නැද්ද වෙනස් වෙන්නේ නැහැ එකම අගයක තියෙනවා රයිට් නේ හරි එහෙනම් මෙන්න ප්‍රස්තාරය මං අඳා මෙතනින් පටන් අරන් මෙයා මෙහෙම දිගට යනවා
ඒ කෑල්ල ළඟ උඩේ කේ වගේ තමයි හරි. එතකොට මෙතනින් පටන් අරලා ළමයි මෙතෙන්ට එන්න ඕන. ඒක රේඛීය වෙයිද පොඩි වක්‍රයක් වගේයිද? අරක වගේම රේඛීය වෙන්නේ නැහැ කියලා මම ඔබට කිව්වනේ. ඒකාකාරව කවදාවත් අඩු වෙන දේවල් අඩු වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මෙහෙමයි. ඔන්න ඒගේ සාන්ද්‍රණය වෙනස් වෙන විදිය. ඒගේ සාන්ද්‍රණය වෙනස් විදිය ඔන්න ඕක. ඊට පස්සේ බීගේ සාන්ද්‍රණය. බීගේ ආරම්භක සාන්ද්‍රණය කීයද මගලම? බීගේ ආරම්භක සාන්ද්‍රණය කීයද? බීගේ ආරම්භක සාන්ද්‍රණය බිඳුවයි. පටන් ගන්න වෙන්නේ බිඳුවෙන්. සමතුලිත වුණාට පස්සේ කීයද? සමතුලිත වුණාට පස්සේ මේදී උපරිම යනවා දෙකකට මෙන්න. අන්න බොලේ කලින් එකට වඩා පොඩි වෙනසක් තියෙනවා. තියෙනවනේ. මේ දෙකේ යගේ කාලයත් එක්ක වෙනස් වෙනවද? දෙක කියන යගේ කාලයත් එක්ක වෙනස් වෙනවද? වෙනස් වෙන්නේ නැත. එහෙනම් දෙක හොම දිගටම එක මගේ කියනවා. ඒ තමයි B ගේ සාන්ද්‍රණය. කරන්ට් එක චුට්ටක් ගියානේ. පොඩි වෙලාවක්. එතකොට B ගේ මොකද්ද වෙන්නේ ළමයි? B ගේ සාන්ද්‍රණය මෙතනින් පටන් අරන් මෙහෙම මෙහා වැඩි වෙනවා. ඕන වේගකට ප්‍රස්තාරය. හරිද? අන්න එහෙමයි වෙන්නේ. ප්‍රස්තාරය ළමයි අර සීගෘදා ප්‍රස්තාරය වඩා පොඩි වෙනසක් තියෙනවා. සීගෘදා ප්‍රස්තාරය වඩා පොඩි වෙනසක් තියෙනවා. මොකද්ද? අර ඒ දෙන එකට එකතු වෙන කතන්දරයක් මේකෙදි සිද්ධ වෙන්නේ නැහැ. එකට එකතු වෙන ප්‍රශ්නයක් සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රස්තාර දෙක ඔන්න ඔය විදියට තමයි තැලි වෙන්නේ. හරිද? රයිට්. මතක තියාගන්න. ඒගේ සාන්ද්‍රණය සහ බීගේ සාන්ද්‍රණය. හරිද? හරියට තේරුණානේ? මෙයා මෙතනින් පටන් අරගෙන මෙන්න මේ අගය දක්වා වැඩි වෙනවා. අරයා බිඳුවෙන් පටන් අරගෙන සෝරි 6ෙන් පටන් අරගෙන ප්‍රමාණිකූලව කොහොම වැඩි වෙනවද? ඔන්න අපි ඇන්දා සරල ප්‍රස්තාරය. හරිද? රයිට්. හරි. කරන්ට් එක පොඩ්ඩක් ගියා නේ බිලියත් වැති කට් යන්න. හරියට කරා වීඩියෝ එකක් දෙන්න කොහොම හරි. අපි බලමු. මේ ටයිම් එකේ පොඩි කචල් එකක් තියෙනවා ටයිම් එකේ. ඒක පොඩි හදාගන්න බලමු අපි කොහොම හරි අවුලක් නැති ටයිම් එකකට දාගන්න බලමු. සාමාන්‍යයෙන් ක්ලාස් වල මේ බලමු මම ගෲප් එකේ මැසේජ් එකක් දානවා. Telegram group එකක් හදනවා අලුත් Telegram group එකක්. ඒක මම WhatsApp Telegram WhatsApp group එකට දාන්නම්. ඒ Telegram එකේ අපිට පොඩක් WhatsApp එකට වඩා Telegram එකේ පොඩක් වැඩ කරන්න පුළුවන්, ප්‍රශ්න අහන්න පුළුවන්, සාකච්ඡා කරන්න වග කරන්න පුළුවන් වගේ දේවල් කරන්න පුළුවන්. ඒ නිසා අලුත් Telegram group එකක් මම හදනවා. ඒක මම දවන්නම් WhatsApp group එකට. ඔයාලා ඒකට ඇඩ් වෙන්න. ඒකෙදි අපි බලමු කොහොමද මොකද්ද දවස ගන්න පුළුවන්. අවුලක් නැති දවසක් ගන්න පුළුවන් දවසක් බලමු. ටයිම් දැනට සාකච්ඡා කරලා මේක දැනට මේ ටයිම් එක කරගෙන යනවා. බලමු ටයිම් එකක් හදා ගන්න අවුලක් නැති දවසක්. හරිද? ඔව්. කුරුණාගේ වතුර තනවානේ. රයිට්. හරි. මට කියන්නේ මේ ප්‍රස්තාරය ගන්න විදිය තේරුණාද? ප්‍රස්තාරය අඳගන්න විදිය තේරුණාද? ගැටලුවක් නැද්ද? තව වගේ ප්‍රස්තාරය ඉස්සරහ අඳින්න තියෙනවා. හරිද? හරි. අපේ තංගල ක්ලාස් එකේ ළමයි ටික ඉන්නවද? 24 අඩුයි. 24 කට්ටිය දැන් ඔක්කොම ක්ලාස් එකේ ළමයි ටික අඩුයි. අනිත් ක්ලාස්වත් කට්ටියත් එක්ක පොඩ්ඩක් සම්බන්ධ කරගන්න ඕනේ කට්ටිය. හරි. හරි. අපි ගතික සමතුලිතය විතරයි අර්ථ දක්වන්නේ. ගතික සමතුලිතය විතරයි නේද අර්ථ දක්වන්නේ? රයිට්. හරි. රයිට්. හරි. මෙහෙම ලියා ගන්න. මෙහෙම ලියා ගන්න. පොඩි නියම් පොඩි මේකක් විතර ලියා ගන්න. පරිමාව
එකයි ගණන ඩෙසිමීටර වන භාජනයක් තුළ පරිමාව එකයි ගණන ඩෙසිමීටර වන භාජනයක් තුළ පරිමාව එකයි ගණන ඩෙසිමීටර වන භාජනයක් තුළ ආරම්භයේ ඒ මවුල හයක් තබා 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 පහත සමතුලිතය ඇතිවීම සඳහා මේක පහත සමතුලිතය ඇතිවීම සඳහා පහත සමතුලිතය ඇතිවීම සඳහා පහත සමතුලිතය ඇතිවීම සඳහා පහත සමතුලිතය ඇතිවීම සඳහා උෂ්ණත්වය කෙල්වින් 400ට ඉහළ නංවන ලදී උෂ්ණත්වය කෙල්වින් 400ට ඉහළ නංවන ලදී. උෂ්ණත්වය කෙල්වින් 400ට ඉහළ නංවන ලදී. ලියා බලච්ච වට ලියා ගන්න. පරිමාව ගණන ඩෙසිමීටර වන භාජනයක් තුළ පරිමාව 1 ගණන ඩෙසිමීටර වන භාජනයක් තුළ ඒ මවුල 6ක් තබා පහත සමතුලිතය ඇතිවීම සඳහා කෙල්වින් 400ක උෂ්ණත්වයට රත් කරන ලදී. ඔන්න ඔය තමයි මම කිව්ව අදහස. කෙල්වින් 400ක උෂ්ණත්වයට රත් කරන ලදී. රත් කරන ලදී. එස් ලියා ගන්න. ඒ සංගටකයේ විඝටනය ඒ සංගටකය ගැන මෙයාගේ ඒහි විඝටනය ඒහි විඝටනය ඒහි විඝටනය මවුල දෙකක් ඌයේ නම් මවුල දෙකක් ඌයේ නම් මේක ගැන මේ දෙකයි කියන්නේ මේ අගය ඔයාරගෙන දාගන්න ඕන වැය වෙන නිසා විඝටනය මවුල දෙකක් ඌයේ නම් 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 රෝමලක් අංග එක ලියා ගන්න රෝමලක් අංක එක රෝමලක් අංක එක සමතුලිත මවුල සංඛ්‍යා සොයන්න සමතුලිත මවුල සංඛ්‍යා සොයන්න සමතුලිත මවුල සංඛ්‍යා සොයන්න ඊළඟට සමතුලිත සාන්ද්‍රණ සොයන්න සමතුලිත සාන්ද්‍රණ සොයන්න සමතුලිත සාන්ද්‍රණ සොයන්න උඩ ලියලා තියෙනවා සමතුලිත සාන්ද්‍රණ සොයන්න තුන්වෙනි එක ශීඝ්‍රතාව සහ ශීඝ්‍රතාව සහ කාලය අතර ප්‍රස්ථාරය අඳින්න ශීඝ්‍රතාව සහ කාලය අතර ප්‍රස්ථාරය අඳින්න හතරවෙනි එක
සාන්ද්‍රණය සහ කාලය අතර ප්‍රස්ථාරය අඳින්න. ගොඩක් කල බලමු ගොඩක් කල අද මෙතනින් මම මේ කොටස නතර කරන ඔය කරන්ට් එකේ ප්‍රශ්න නිසා ලබන සිට අපි ටයිම් එක ටිකක් ඇඩ්ජස්ට් කරගෙන අලුත් ටයිම් එකක් පටන් ගමු. ගොඩක් කට්ටියට සිග්නල් පොඩි ගැටලුවක් තියෙනවා කියනවා වීඩියෝ එක ලැග් වෙනවා කියලා කියනවා. චුට්ටමඩ කවරේ ළමයි ගාන ලියාගත්ත ළමයි ටග් ගාලා මට ස්ක්‍රීන් ෂොට් එකක් දා. ස්ක්‍රීන් ෂොට් එකේ ෆොටෝ එකක් අරගෙන මට ටග් ගාලා සමහරව ලියාගෙන බැරුණා කියලා කියනවනේ. ඉක්මන් කළේවා. බවුදු WhatsApp group එකේ ඉන්නව නේද? හරි. කවරේ ළමයි ලියාගත්ත ළමයි ටග් ගාලා ෆොටෝ එකක් එක්ව හරි වෙන සෙට් එකක් එව්වා. මොකක්ද මම කාගර එකක් දාන්න. අනේ මගේ එක දාලා නැහැ කියලා තරහ වෙන්න එපා. මම අන්තිම ලොබ් එක දාන්න. හරි හරි ෂේප් එකේ ගන්න හදාගන්න. මෙතනින් පටන් ගන්න. A ගෑස් B ගෑස් කියලා ලියාගන්න. ප්‍රතික්‍රියක ප්‍රතිඵල කියලා ඕනනම් ලියාගන්න. මෙතෙන්ට RF කියලා දාගන්න. මෙතෙන්ට RB කියලා දාගන්න. ඕනනම් මේ ආරම්භක භාජනය ඇඳ ගන්න. 6යි මවුල A විතරයි ඉන්නේ. පරිමාව ගන්න ඩෙසිමීටර එකේ උෂ්ණත්වය තියෙන කෙල්වින් 300. ඊට පස්සේ 300 ඉඳලා අපි උෂ්ණත්වය වැඩි කරනවා 600 දක්වා 400 දක්වා කෙල්වින් උෂ්ණත්වය 400 දක්වා වැඩි කරනවා. එතකොට මේක විඝටනය වෙනවා A සහ B බවට. එතකොට විඝටනයට දාගන්න ඍණ 2යි කියලා. ඒ ඍණ දාගත්තේ කැඩිලා යන නිසා. ඇයි මේ පත්‍ර ධන එන්නේ එකතු වෙන නිසා. සමතුලිත අවස්ථාවේ එතකොට 6න් 2ක් අඩු කරාම 4යි. මෙතන මේකෙන් මේක අඩු කරාම 2යි. හරිද? ඔව් සිග්නල් වල ප්‍රශ්නයක් ඇත්තේ. අපිට සිග්නල් ගියම පොඩ වීඩියෝ එක ස්ටක් වෙනවා. හරි ඔයාලා මේ ගණන හදාගන්න. අපි බලමු ටයිම් එකක් වෙන ටයිම් එකක් හොඳ ටයිම් එකක් හදාගන්න. හදාගෙන ඉවරලා මට කියන්න හදාගෙන ඉවරයි කියලා. රෙකෝඩ් එක දෙන්න. රෙකෝඩ් එක දෙන්න. කරන්ට් එක කට් වෙච්ච ළමයිට ඔයා ගාන ලියා ගන්න කවුද ගාන. විශ්වලට දැන් කරන්ට් එක ආවෙනේ. හරි ඔක්කොරම අද වීඩියෝ එක දෙන්නම් කොහොම හරි බලමු අපි ටයිම් එකක් හදාගෙන ඇඩ්ජස්ට් කරගන්න මේ ටයිම් එක යන ටයිම් එකක් නැති ටයිම් එකක්
ඔන්ලයින් ළමයින්ගෙන් ගාන හදලා ගමන් මට පොඩි මැසේජ් එකක් දාන්න. ඔයාලට සම රෑ ටයිම් අවුලක් නැද්ද? බලමු මම WhatsApp එකේම දී බලමු. WhatsApp මේ sorry Telegram group එකක් හදලා ඒකදී කතා කරලා බලමු. කරන්ට් එකක් කැපෙන්නේ නැති ටයිම් එකක් බලමු. මේ 300 කෙල්වින් කියන්නේ මම උෂ්ණත්වය. කෙල්වින් 300 කියලා කියන්නේ උෂ්ණත්වය. කෙල්වින් කියලා උෂ්ණත්වයක් කියනවා අහලා තියෙනවනේ. කෙල්වින් 300 කියන්නේ සෙල්සියස් වලින් ගත්තොත් 27යි. ආරම්භයේ සෙල්සියස් අංශක 27 තියෙනවා. 400 කියලා කියන්නේ 127යි. අවුල අසුර ගෙනාව දුෂාන් රිවිෂන් එක කිව්වේ මොන රිවිෂන් එකක්ද දන්නේ දෙක කොටස හදන පිළිවෙල සාන්ද්‍රණය. ඉතින් මේ තියෙන්නේ ඔයා මෙතෙන්ට මේ දැන් කවුද ඔත් කවිෂ්ක ඔයා අහන්නේ මොන දෙක කොටස කියන්නේ මෙන්න මේ සාන්ද්‍රණ වෙන කොටසද මේකද බලමු අපි කරන්ට් එක කපන්නේ ටයිම් එකක් උඩ බලලා බලමුනේ ටෙලිග්‍රෑම් ගෲප් එකේ දාලා අපි පොඩි පූල් එකක් දාලා බලමු
කවිෂ්ක ඔයා අහන්නේ මොන කොටසද කියලා මට පොඩ්ඩක් තේරුන්නේ දෙක කොටස කියන්නේ සමතුලිත සාන්ද්‍රණ හොයන එකද මෙතෙන් 4 2 එන ගමන් හැදුවද 4 2 ගන්න එක තේරුණාද මෙයාගේ මූල ගණන 4 මෙයාගේ මූල ගණන 2 කියන එක ආ හරි සාන්ද්‍රණය කියන්නේ කවිෂ්ක c සමානයි n බෙදීම v නේද C samaan n bedima v ini. Sandra kan C samaan. Tuh udah. Mereka lagi mau lagi na awam be hatra ini. Yang kayaknya samudra itu pasti hatra aktif yang mana mau lagi na. Mesti. A mau lagi hatra. Mereka lagi parimawa gandes meter ekem bedu ama. Ekem bedu ama hatra mau lagi gandes meter ya. Mereka lagi dek ekem bedu ama. Deka mau lagi gandes meter itu utre ya. Ika mau lagi na ini hatan ganda puluan. ප්‍රශ්න තිබ්බද මොකක් කරේ දැන් හරිද නැත්නම් ඒත් තාම තේරුනේ නැද්ද මෙන්න මේක මම අමුතු වෙනස් මේ මේ අලුත් කොටසක් ඉදිරියේ ලිව්වේ ඇයි මං ආරම්භයේ ඒකේ සාධන හෙව්වේ නැහෙනේ ඒක දැන් අර ප්‍රස්තාරේ මාක් කරන්න ඕනනේ ඒ නිසා තමයි මම මේක වෙනම ඇන්දේ හරිද? හදලි වරද? අපි ගෙදර වැඩක් දෙන්නම් ඔයාලට. මේ වගේ වැඩක් දෙන්නම් ඔයාලට කරලා මට එවන්න. මම බලන්නම්. පිළබඩ සතිය බලමු හොඳ ටයිම් එකක් වෙන ටයිම් එකක් හරි නැත්නම් මේ ටයිම් එකම තමයි කරන්න වෙන්නේ ගොඩක් වෙලාවට මම හිතන්නේ බලමු. නැමෙත් එක්ක කතා කරලා අපි ඒක බලමු. හරිද? ඉවරයිද? හැමෝම Telegram group එකට ඇඩ් වෙන්න නැත්නම් ඔයාලගේ දවස හිතාගන්න බැරි වෙනවානේ. Makanan itu online ya kati ya? Hari, makanya na, hari, megara liaga, megara mei video itu mah dana, kisi mau enak sakneh, mei step pertama ya na, ulah kini kan na, hadagan pulau angai, hadalah mata aniwar yang wal, evan na, terus mata kita agan pulau wal, mereka idea gak, tapi ini hemo hadal evan, hodi, hadan evan na tuh ini pa, wah dia teragak, tapi nanti kita mata kita agan pulau angai, hal apa yang agak? Dan pratikriyawu, mona pratikriyawu unan, සීඝ්‍රතාවය සහ කාලය අතර ප්‍රස්ථාරයට එන්නේ මේකමද නැද්ද මේකද මේක නේ මං අහන්නේ මේක ප්‍රතික්‍රියාව මොකක් වුණා වාට කිව්වොත් සීඝ්‍රතාවය සහ කාලය අතර ප්‍රස්ථාරය අඳින්න කියලා ඒ හැම එකටම එන්නේ මේකද නැද්ද මේකමයි එන්නේ හැම එකකින්ම වෙන්නේ සමතුලිත වෙනකොට ඉදිරි ප්‍රතික්‍රියාව සීඝ්‍රතාවය පසු ප්‍රතික්‍රියාව සීඝ්‍රතාවයට සමාන වෙන එක මේක හැමෝටම සමානයි මොන ප්‍රතික්‍රියාවක්ම දුන්නත් මේක හැමෝටම සමානයි වෙනස් වෙන්නේ මෙන්න මේක වෙනස් වෙන්නේ මෙන්න මේක හරිද රයිට් හරි ලියාගන්න මෙහෙම ලියාගන්න මෙහෙම පරිමාව ඝන ඩෙසිමීටර දෙකක් වන භාජනයක් තුල 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 x නැමති සංඝටකයෙන් x නැමති සංඝටකයෙන් x නැමති සංඝටකයෙන් මවුල පහක් කෙල්වින් 300 උෂ්ණත්වයේ පවතී
කෙල්වින් 300 උෂ්ණත්වයේ පවතී. කෙල්වින් 300 උෂ්ණත්වයේ පවතී. උෂ්ණත්වයේ කෙල්වින් 600 දක්වා ඉහළ නැංවූ විට උෂ්ණත්වයේ කෙල්වින් 600 දක්වා ඉහළ නැංවූ විට උෂ්ණත්වයේ කෙල්වින් 600 දක්වා ඉහළ නැංවූ විට උෂ්ණත්වය කෙල්වින් 600 දක්වා ඉහළ දැම්මූ නැංවූ විට x පහත පරිදි වියෝජනය වේ. 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 x විඝටන ප්‍රමාණය නැත්නම් x විඝටනය x විඝටනය අර අපි කලින් දුන්නේ ඒක x විඝටනය x විඝටනය මවුල හතරක් නම් විඝටනය හොඳේ විඝටන ප්‍රමාණය නෙමෙයි මේකුත් තියෙනවා අපි ඉස්සරහ කතා කරමු x විඝටනය මවුල හතරක් වේ නම් 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 මේ ටික ලියාගෙන ටග් ගාලා සමතුලිත මවුල සංඛ්‍යාව සමතුලිත සාන්ද්‍රණ ශීඝ්‍රතාවය සහ කාලයතර ප්‍රස්ථාරය සාන්ද්‍රණය සහ කාලයතර ප්‍රස්ථාරය ගන්න හරි දෙවමිනි මගේ මට මැසේජ් එකක් දාන්න නෝට් එක හදා ගන්නත් පුළුවන් අර මම වීඩියෝ එක දාලා දෙනවා දෙවමිනි ඒක බැලුවා නම් ඒකෙන් බලාගෙන නෝට් එක හදා ගන්නත් පුළුවන් වීඩියෝ හරි ඔන්න ගාන ඔයාලා අනිවාර්යෙන් මේ ගාන හදලා මට උත්තර එවන්න මම බලන්නම් අපි බලමු ඔව් හදාගන්න මේ ඊසි ගාන මෙලෝ රහන්නේ පට්ටම ලේසි හරිද ඔයාලා ට්‍රයි එකක් දෙන්න මට 24 කට්ටේ විශේෂයෙන් 23 කට්ටේ විශේෂයෙන් එවන්න පුළුවන් මේ හරිද ප්‍රස්ථාර අතර ඔක්කොම එක දාලා එවන්න හරි සරලව අර 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 ස්ටෙප් වලට යන්න හොඳේ t සමානයි බිංදුව දාලා මේ තම සරල ගණන් පටන් ගත්තා විතරයි අමාරු වෙන ඉස්සරහට තියෙනවා ඒ විස්තරට බලමු මේ ටයිම් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙන නිසා ඒක පොඩ්ඩක් බලමු කරන්ට් එකේ කේස් එකත් එක්ක අපි ටයිම් එක වෙන ටයිම් එකක් ඇඩ්ජස්ට් කරන්න බලමු එහෙම උත් අපිට පොඩි තව ටික එලාවක් කරගෙන යන්න බුණා හැමදාම මේ ටයිම් එකට කරන්ට් එක යනවා ඒක ප්‍රශ්නේ තියෙයි හරි එහෙනම් අපි අදට මෙතනින් ක්ලාස් එක නතර කරනවා හරිද මෙතනින් ක්ලාස් එක නතර කරනවා ලබන සතියේ මොකද්ද කරන්න කියලා අපි ගෲප් එකේ කතා කරලා බලමු ටෙලිග්‍රෑම් ගෲප් එකක් හදන්නම් ඒකට ඔයාලා ඇඩ් වෙන්න ඔයාලත් ඇඩ් වෙන්න අනුත් කට්ටියවත් ඇඩ් කරන්න වෘතේ සම්බන්ධ වෙන කට්ටිය නම් එයාලත් සම්බන්ධ වෙන්න මේකේ වීඩියෝ එකත් අප්ලෝඩ් කරනවා ඒකට සම්බන්ධ වෙයි රයිට් හරි එහෙනම් මතක ඇතුව අනිවාර්යෙන් ප්‍රස්තාරය හොඳට ප්‍රශ්න කියවලා අර කරපු විදිහට මේ ප්‍රස්තාරය අඳගෙන ඉන්න ඇඳලා මට එවන්න මම බලන්න රයිට් එහෙනම් හැමෝටම සරණයි ලබන සතියේ හම්බෙමු ටෙලිග්‍රෑම් ගෲප් එකේ විස්තර ටික දාන්නම් මොකද්ද වෙන්නේ කියලා ඉස්සරහට රයිට් හරි එහෙනම් ලබන සතියේ හම්බෙමු මොන බුස්සනේ වැටි කරන්න අයසරක් පොඩ්ඩක් මහන්සි වෙන්න තමන් වැඩ කරගෙන යන්න වැඩ කරන ප්‍රමාණයට මේකේ රිසල්ට් එක හදා ගන්න පුළුවන් අනිවාර්යයි හරි හැමෝටම බුස්සනේ